ඔබතුමාගේ මතය කොහොමද මේ වැට් එක සම්බන්ධව? පැහැදිලිව වැට් එක වැඩි. මම විශ්වාස කරන්නේ බදු ක්‍රමේ සරල වෙන්න ඕන. සහ ජනතාවට දරා ගන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි කොච්චර බදු වැඩි කරත් බදු ගෙවන ප්‍රමාණය නැත්නම් ටැක්ස් නෙට් එක වැඩි කරගන්න නෙට්වර්ක් එක වැඩි කරගන්න නැත්නම් බදු ගෙවන ප්‍රතිශතය ප්‍රමාණය වැඩි කරගන්න නැත්නම් බදු කොච්චර වැඩි කරත් එහි ප්‍රතිලාභයක් මේ රටේ ආණ්ඩුවටවත් රටේ ජනතාවටවත් ලැබෙන්නේ නැහැ. ඉතින් කනගාටුවට පත් වෙන කාරණේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කරා කියලා ප්‍රජාහිතය අවශ්‍ය කරන්නේ කියලා පෙස්සන් අස්සන් කරන අය දැන් වැට් එක වැඩි කියලා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා ආණ්ඩුවේ ලවන්න ඕනේ කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරනවද විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න තීරණය කළාද? නෑ, එහෙම තීන්දුවක් අපි පක්ෂයක් විදිහට අරගෙන නැහැ. ඒ පිළිබඳව හවස් වරුවේ සාකච්ඡා කරලා තීන්දුවක් ගනි. ඉතින් මන්ත්‍රීතුමා, ඒට සහභාගී නොවීමට වඩා ඒකට විරෝධතාවය ප්‍රකාශ කරන එක හොඳයි නේද ගිහිල්ලා? නෑ, අපි ඉතින් බදු අඩු කරලා හිරෙත් යන්න කිව්වනේ. බදු අඩු කරලා ප්‍රජාහිතයත් අහෝසි කරගත්තනේ. බද්ද අඩු කරා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, ගෝඨාභය ජනාධිපතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මහත්තුමාගේ ප්‍රජාතියත් අවශ්‍ය කරන එක ලියුම් අසම් කරා. ඔබට තමුන් අසර මතක ඇති. දැන් අරගලය කළ බදු වැඩි කරගන්නවා. ඉතින් පැහැදිලිව මේක එක ප්‍රතිපත්තියක් අපි හදන්න ඕනේ. මම දැන් ඉදිරි කාල සීමාව තුළ අපි දේශපාලනික වශයෙන් ඒ අවශ්‍ය තීන්දුව తీරන ගන්න කාලෙකදී ඒ අවශ්‍ය ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරනවා. පක්ෂයක් විදියට ඔබතුමාලා මේක අත උස්සනවන්නේ, මේක සම්මත වෙන්නේ. එතකොට මේ අත නොඋස්සන්නේ නැතුව ඉන්න පුළුවන්නේ ජනතාවගේ පැත්තෙන් හිතලා. දැන් මතනේ පිළිබඳව අපි සාකච්ඡා කරලා පැහැදිලි තීන්දුවක් ගත යුතුයි. විස්තර වශයෙන්ම ඔබතුමා මේ වැඩි කිරීමට සහය දෙන්නේ නැහැ නේද? නෑ, පෞද්ගලිකව මම බද්ද වැඩි කිරීමට සහයෝගය දෙන්නේ නැහැ. ඡන්දය ප්‍රකාශ කරන්න යනවද නැත්? ඡන්දය ප්‍රකාශ කිරීම මම වැලකී සිටිනවා. ඒක පිළිබඳව මම පක්ෂයේ දැනුවත් කරලා තියෙනවා. මොකද එක පැත්තෙන් අපි ආණ්ඩුවට යම් සහයෝගයක් දෙනවා. විශේෂයෙන් මේ දේශපාලන ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න. අනිත් පැත්තෙන් ඉතින් හදවතට එකගව වැඩ බද්ද වැඩි කරන්න ඡන්ද දෙන්න බෑ. ඡන්දය මේ විරුද්ධව ලබා දුන්නොත් ඒක බැරිද එහෙම? මතර අපි දේශපාලනික වශයෙන් තීන්දුවක් ගත යුතුයි ඉදිරි කාල සීමාවෙදී අපි ආණ්ඩු එක්ක දීර්ඝ කාලෙ ඉන්නවද නැද්ද කියන කාරණය. මන්ත්‍රීමා පොඩි පැහැදිලි නැති කමක් තියනේ. යම් කිසි ඡන්දයකට සහභාගී නොවීම සහ ඒට කියන්නේ විරුද්ධව ඡන්ද දීම හෝ කැමැත ප්‍රකාශ කිරීම කොයි වගේ වටිනාකමක්ද තියෙන? කියන්නේ සහභාගී නොවීමට වඩා ඒ මොකද වටිනාකම? ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බොත්තම් තුනක් තියෙනවා. එකක් දෙන්න පුළුවන්, එකක් ඇබ්ස්ටේන් කරන්න පුළුවන්, එකක් නොදී ඉන්න පුළුවන්. ඉතින් බොත්තම් තුන හයි කරපු එකලගෙන් තමයි අහන්න ඕනේ. මම නෙමෙයි ඒක හයි කරේ. දැන් මහින්ද මහත්තයාගේ මතය මොකද්ද? එතුමා එනවද? ඒක එතුමගෙන් අහන්න ඕනේ. මොකද එතුමා බදු අඩු කරලා මේ රටේ බදු ප්‍රතිපත්තිය සරල කරපු නායකයෙක්. ඉතින් එතුමගෙන් අහන්න ඕනේ මේ අවස්ථාවේ ඒ ගන්න තීන්දුව කොමකටද කියන එක. අර බටන් තුනක් මතක ඩිපෙන්ඩ් වෙනවා කියලා ඡන්දේ බටන් තුනයි කරේ මම නෙවෙයිනේ.